දැන් යෝන් කුමාරිට ඉදිරිපත්වෙන්න දැන් අපේ දිස්ත්‍රික්කෙන් මාව තමයි දැන් කට්ටිය හිතාගෙන ඉන්නේ. ඇත්තටම ඇඳුමක්වත් ගෙනහිල්ල තිබුණ නෑ. ඉතින් දෙපැත්තවත් මහුවේ නැති රෙද්දක් ඇඳගෙන තමයි මම ස්ටේජ් එකට නැග්ගේ යෝන් කුමාරිට තරඟ කරන්න. ඉතින් යෞවන සමාජවල විදිහ දැන් දිනුම පරාදේ දෙකම බාරගන්න පුළුවන් ශක්තියක් මානසිකත්වයක් හදන එකනේ නායක. ඒ කියන්නේ ඕන තැනක ප්‍රධානත්වය අරගෙන මේ සියලු දෙනා එක්ක කටයුතු කරන්න පුළුවන් මනසක් හදන එක තමයි තරුණයන්ගේ තරුණියන්ගේ ඒගොල්ලන්ගේ අභිප්‍රාය. ඉතින් ඒ තැනට මම ඉදිරිපත් වුණේ එහෙමයි. අහම්බ කියලා කියන්නේ මම යෝන් කුමාරට තේරුණා. ඉතින් මේකප් මෙලෝ දෙයක් නෑ. අපි ඉතින් ගම්මල කිව්වම ඔයා හිතන්නකෝ. ඉතින් මගේ කවදාවත් ලිප්ස්ටික් ටිකක්වත් ගාලා නෑ මම එනකොට. ඉතින් එහෙම මම තමයි තේරුණේ. අනිවාර්යයෙන්. ඉතින් එතනින් තමයි පටන් ගත්තේ මේ සියලු දේ. අනිවාර්යයෙන්ම මේ අතීතය හරි සුන්දරයි. ආවර්ජනය කරනකොට මෙච්චර සුන්දරද මේ ගැමිකම කියන දේ අපට හිතෙනවා. අන්නේ අව්‍යාජත්වය තුළින් නිර්මාණය වෙලා අද අපේ රටේ ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියක් බවට පත් වෙලා තිබෙනවා කියන කාරණයත් එක්ක. ඒ නිසාම තමයි කළඹ ටෙලිවිෂන් අපේ මැදිරියට අපි ගෙන්නලා මේ දේවල් අපේ ආදරණීය ප්‍රේක්ෂකවට කතා කරන්නේ. 02-94-112-516-687 අපේ සජීවි දුරකථනාංකයේ විවෘතයි. ඔබටත් පුළුවන් කතා බහ කරන්න. මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නේ? ප්‍රශ්න නම් එහෙම ප්‍රශ්න නෑ. හරි හොඳයි, සුන්දර තත්ත්වයක් මේ ආපු වෙලේ ඉඳන් කතා බහ කර කර හිටියා. මේ මන්ද මෙහෙම කාරණයක් අහන්නම්. පුංචි තිරේට තමයි ඉස්සරලා වෙන්නේ මං. හරි, පුංචි තිරේට අපි මතක් කරමු. මෙතනින් කොහොමද මේ මොකද්ද ටෙල් නාට්‍ය, මොනවද තියෙන අත්දැකීම්? රමේෂ්, මට මේ ආරාධනාව හම්බ වුණේ ඩග්ලස් රණසිංහ මහත්මයාගෙන්. ඉතින් එතුමා නැත්නම් අද මම මෙතන නැහැ. ඉතින් ඒ ගෞරවය හිමි විය යුත්තේ එතුමාට. ඉතින් සහ තිලකා රණසිංහ මහත්මිය තමයි මම ලයිව් ප්‍රෝග්‍රෑම් එකක මෙහෙම ඉන්නවා දැකලා, මෙන්න අයියේ ඔයා හොයන විදිහේ මේ ගර්ල් කෙනෙක් මට හම්බ වුණා අහවල් තැනදි කියලා එයා තමයි මෙතන සම්බන්ධතාවය හැදුවේ. ඉතින් කොහොම හරි මාව චිත්‍රපටියකට තෝරගත්තා කියලා තමයි මට ටෙලිග්‍රෑම් එක ආවේ. ඒ දවස්වල ටෙලිෆෝන් කෝල් එකක් ගන්නව නම් යන්න ඕනේ පෝස්ට් ඔෆිස් තැපල් කන්තෝරුවට. අපේ ගෙවල් වල මේ දුරකථන නැහැ ඒ කාලේ. ඒක නගරයට වෙන්න ඕනේ. ඈ, නගරයට වෙන්න ඕනේ. ඔව්, ඒකත් බුක් කරලා තමයි ගන්න ඕනේ. ඒක පොලිමේ ඉන්න ඕන වගේ දෙයක්ද තියෙන්නේ? නෑ නෑ, ඒ කියන්නේ කොහෙටද කතා කරා, ස්ටේෂන් එකකට කතා කරලා. ඒක කතා කරන දේ ඔස්සේ කියලා තමයි ගන්න ඕනේ. ඔව්, කතා කරලා එතනින් තමයි ඔන්න කොළඹින් කෝල් මේ එක අරගෙන සම්බන්ධ කරන්නේ. එහෙම එකක්. ඉතින් එහු කාලෙක ඉතින් අවුරුදු 30ක් කියන්නේ ඉතින් පොඩි කාලයක් නෙමෙයි නේ. ඉතින් ඒ චිත්‍රපටියට තමයි ඉස්සරලා තෝරගත්තා කියලා. ඊට පස්සේදී ආපහු විදුලි පණිවිඩයක් ආවා. මේ චිත්‍රපටිය හදිස්සියේ ටික දවසකට කල් දාන්න සිද්ධ වුණා. ටෙලිනාට්‍ය කලින් කරනවා. ඒක නිසා ටෙලිනාට්‍යයට සම්බන්ධ කරගන්න කැමතියි කියලා. රන් මසු යන ටෙලිනාට්‍ය. ඉතින් මම මගේ අම්මත් එක්ක ගියා කොළඹ. එන්න කියලා තිබුණු එඩ්‍රස් එක හොයාගෙන ගියා. ඉතින් ඒ වෙනකොටත් කුමරු හිටියා පසෙකින්. ඒ කියන්නේ ඒ තරම් ගමේ. ඔව්, ගමේ තමයි යත්. කුමරු හිටියා. දැන් අපි කතා බහ කරගෙන අපි දෙන්නගේ ආශ්‍රයක් තියෙනවා. ඒ උනට කසාද බැඳලා එහෙම නැහැ. ඉතින් එයාට තීරණ ගන්න මං ගැන එහෙම අයිතියක් නැහැ. ඉතින් ඒ වුණාට ඉතින් දැන් පිරිමි කෙනෙක් දැන් අපිත් එක්ක ගමන් බිමන් යන්න අර එහෙම ඕනනේ ඒ වගේ තැනකට දන්නේ නැති කොළඹ කිව්වාම ඉතින් ඕ කොළඹ නෙන්නේ. ඉතින් කුමරුයි මමයි අම්මයි තමයි ආවේ ඒ ගමන. ඉතින් ඇවිල්ලා එදා මුහුරත් තුලල දවස
ඩගිය කියලා ගෙදර තිබ්බේ. ඉතින් එදා ඇවිල්ලා කතා බහ කරලා මට චරිතය තිබුණේ සුභානි. ඉතින් මගේ පළවෙනි චරිතෙනේ. ඉතින් මට ඒක නිසා ඒ හැමදාම මගේ හිතේ තියෙනවා අනිවාර්යෙන්. ඒක. දැන් මේ ගෙදරින් ඔය අකමැත්තක් ආවෙම නැද්ද? තාත්තා කැමති වුණේ නැහැ. තාත්තා කැමති වුණේ නැහැ. ගෑනු ළමයි මේ එක එක්කෙනා. ඉතින් දැන් ගම්වල අයගේ අදහස්නේ, ගෑනු ළමයි එහෙම කොළඹ යවන්න ඕනේ, ඊට පස්සේ මේ ඊට වඩා චිත්‍රපටි රඟපාන්න. දැන් ඒගොල්ලන් හිතන්නේ මේ නිකන් කොහේරි නිකන් හඳට යවනවා වගේ එකක් වගේ, නිකන් අරුමයක් වගේ. ඉතින් මම දන්නේ නැහැ ඕවා ගැන. ඒ වුණාට මට මං ගැන මගේ හිත ඇතුලේ හැමදාම පොඩි නෙමෙයි ලොකු විශ්වාසයක් තිබ්බා. يعني ඕන තැනක් ගිහලා ඉතින් අපි ප්‍රශ්නයක් නැත්නම් අපිට ඕන දෙයක් කරගෙන එන්න පුළුවන් වගේ එකක්. හැබැයි අම්මා තමයි ඒ සියලු තැන්වලින් අවසර ලබා ගැනීම අම්මා බාරගත්තා. අම්මගේ උමනාවෙන් තමයි මාව එකගෙන ඇවිල්ලා. කුමරුත් මෙහි අදිනවා, තේරෙන්නේ නැති වෙන්න නූලකින් අදිනවා මේ ඉඳගෙන. ඌවට යන්න හොඳ නෑ. මේ ඌවට ගියාම මේ ගෑන් ළමයි එච්චර හරි නෑ ඒවා, මේ උන්නේ උන්නේ එහෙම කියලා කියනවා. අම්මලා ඉස්සරහා කියන්නේ. ඉතින් ඔහොම ගිහිල්ලා තමයි රන්මසු වෙනේ රඟපෑවේ. රන්මසු වෙන කාලේ එන්නේ, ඒ කියන්නේ කලබල කාලෙනේ. ඉතින් ලියුම් ගෙනල්ල දෙනවා, ටෙලිග්‍රෑම් එවනවා, මේ වැඩ නැවැත්තුවේ නැත්තම් මරණය අරවා මේම කියලා. ඉතින් පාරට බහැලා යන්න බෑ, ඇඳිරි නීතිය නොයෙකුත් ප්‍රශ්න මැද්ද අනුරාධපුරේ කරේ. ඉතින් මේකේ රූපගත කිරීම කරන අතරෙදි තමයි විජය ධර්මශ්‍රී මහත්මයා මේ එයාගේ චාරුලතා ටෙලි නාට්‍යයට නිලියක් වෙයි. අලුත්ම මූණක් ඒගොල්ලන්ට ඕන වෙලා තිබ්බා. ඉතින් ඒගොල්ලන්ට ආරංචි වෙලා මම ගැන. මම ගැන ආරංචි වෙලා ආවා ඩගියලේ ගෙදරටම. ඇවිල්ලා කතා කරගෙන තමයි මාව ඒ නාට්‍යයට ගත්තේ. එතනේ ඉඳලා අද වෙනකන් පටන් ගන්න. පටන් ගැනීම ඒ ආකාරයෙන් අද කිසිම විශේෂ කැපවීමකින් තොරව කිසිම ඩිරෙක්ටර් කෙනෙකුට, ප්‍රොඩියුසර් කෙනෙකුට කේක්වත් අර තෑගිවත් මේ තෑගිවත් ගෙනහිල්ල නොදී, වෙන මානසික අල්ලස් කිසිම දෙයක් නොදී මෙච්චර දුරක් ආවා. ඒකේ ගෞරවය මගේ හිත මම දන්නවා. ඒකේ ගෞරවය මට හොඳටම ඇති. අනිවාර්යෙන්ම මට මතක් වෙච්ච කාරණයක් තමයි අම්මා එදා ඔබව රැක්කා වගේම අද වර්තමානයේ ඔබත් ඔබගේ දියණිය ඒ ගමනක් එක්කන් ආවා කියන කාරණය මේ අපි දැක්කා හැම, ඒ කියන්නේ ඔබ සහභාගී වෙන වැඩසටහන වලට, එතනින් එහාට ගියාම දර්ශන තල වලට අපි ඒ කාරණේ දන්නවා. මොකද ඒ අම්මගෙන් ලැබිච්ච මේ දායාදේ, ඒ වටිනාකම ඔබට තේරෙනවා. ඒ නිසා තමයි ඔබ ඒ දුවටත් ඒ ආකාරයෙන් මේ දේවල් ලබා දුන්නේ. කතා කරන්න දේවල් එමටයි. නමුත් ඉතින් මේ කාල වේලාවනේ තියෙන ගැටලුව. කාල වේලාව ගිහිල්ලා තිබෙනවා. මේ පටන් ගත්තම පැය 3ක් 4ක් හරි කියන දේවල් තියෙනවා. අනිවාර්යෙන්ම දැන් මට නිෂ්පාදකතුමෝ මේ කියනවා මේ වෙලාව ටික ටික ගෙවිගෙන යනවා කියලා. මේක ඇතුළේ දුක. මේ දැන් කෙටියෙන් ඔයාට ඕනේ දේවල් ටික අහන්න එවනවා. කෙනේ ප්‍රශ්නේ මේ අර සුන්දර ලස්සන කතාබහක් කතාවක් තිබෙනවා. ඔය මටත් මේ එක එක දේවල් වලින් අහන්න දකින්න ලැබුණා. ඔය මේ විනෝද චාරිකාවක් ගිහිල්ලා වෙච්ච මේ සිදුවීමක් තිබෙනවා. මේ අර ඔය ගස් උඩ යන අයකින් කරදර වෙලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා. ඇත්තද ඒ කතාව? අයියෝ, වඳුරන්ගේ ප්‍රශ්නේද? මගේ ඉරුඟු කරලා කාපු එකද? ඒකනේ රමේෂ් මීම්. දැන් මේ ටෙලි නාට්‍ය කරන අතරේදී මම හැමතිස්සෙම කරන එකක් තමයි, ඒ කියන්නේ ගෙදර අයත් එක්කත් මම උපරිමයෙන් ඉන්න බලනවා හැමතිස්සෙම. මගේ දරුවා, එයා වෙන කවුරුත් නැහැනේ, මගේ මහත්තයා, අපේ පවුලේ කට්ටිය. ඉතින් ලැබුණු හැම වෙලාවකම අපි මේ කොහේ හරි එළිය යනවා. ඉතින් කතරගම, කුණුවර එළියේ හෝන් ප්ලේස් ගිහිල්ලා ඔය ටිකක් ඇවිදැවිදි ඉඳලා එනවා. ඔය වගේ ගියපු ගමනක තමයි ඔය මේ බදුල්ලි ගිහිල්ලා මේ ඇල්ල බලන්න ගියා අපි. හොඳේ. ඉතින් මගේ ආසම කෑමක් බඩඉරුඟු. ඉතින් බඩඉරුඟු අර හැලිවල තම්බලා තියෙනවා. මංකො කුමරු කුමරු බඩඉරුඟු අරගෙන යන් එතෙන්දි කන්නේ. පොඩ්ඩක් අපි නතර කරමු. දුරකථන ඇමතුමා, කවුද මේ කතා කරන්න අපට? කතා කරන්න. හලෝ. ඔව්, කතා කරන්න මහත්මයා. අපිට නම කියන්නක ඔබතුමාගේ. අනේ කතා කරන්න මල්ලි. චම්පික.
ගලහිටිය. ගලහිටියේ ගලහිටියේද? ආනේ හිතවත ඔන්න එක් ඔන්න පරණ යාළුවෝ අනිවාර්ය. ඔව් ඔව් කියන්න කියන්න මල්ලි. ඔය මං කිව්වේ ඒ තමයි මගේ මූල ආරම්භය මතකයිනේ. සෞදිවලුන් දැන් ඉන්නේ තුමා. අනේ සතුටුයි ඔයාගේ කටහඬ ලැබිච්ච එකටත් සතුටුයි. මම මේ අපේ අතීත කතාව කතන්දරේ කිය කියා හිටියේ. ඔව් ඔව්. අනේ අහම්බෙන් හරි දැකපු එක ගැන සතුටුයි. බොහොම ස්තුතියි ඔබතුමාට. අනේ ඉතින් කාල වේලාව නිසා නැතුව නැත්තම් මේ හිතවත්කම ගොඩනගා ගන්න මම පැත්තකට ලබලා ඉන්නවා. මේ බාධා කරන්නේ නැතුව නම් ඉතින් මට බෑනේ අපේ වේලාව ප්‍රශ්නයක් මේ. ඔව් ගැටලුවකුත් තිබෙනවා. නෑ හිතට ලොකු මේ සතුටක් හයියක් දැනෙනවා. ඒ වගේ ඉතින් අපේ අතීතය අපිත් එකට හිටපු අයනේ. මම මේ දැන් කී කියා හිටියෙත් මගේ අතීත කතාවනේ. හැදිලෝ මේ අර බඩේරුඟු කතන්දරේ තපිටක් ගන්න. ඔව් හරි. බඩේරුඟු කතන්දරේ දැන් ඉතින් ඔන්න මේ බඩේරුඟුත් අරගෙන ගියා. මගේ අතේ තමයි බඩේරුඟු බෑග් එක. ඉතින් අරගෙන යනකොට ටිකක් කොහම දැන් අඩිපාරවල් වගේ නේ තියෙන්නේ. ඇවිදගෙන යනකොට මෙහෙම පාලමක් තියෙනවා. ඒ පාලම පැත්තේ මං දැක්ක වඳුරු ටිකක් එනවා. ඒ ළඟටම ඇවිල්ලා මම දන්නේ නැහැනේ වඳුරු ළඟටම එනවා කියලා. ඇවිල්ලා මගේ බෑග් එක මෙහෙම මෙහෙම අදිනවා. මෙහෙම අදිනවා එයා ඉඳගෙන. මං කුමරුට කෑගේ අනේ කුමරු කුමරු මේ බලන්නකෝ කුමරු කියලා. එයා ඒත් අදිනවා මෙහෙම මෙහෙම බෑග් එකෙන් මෙහෙම අල්ලලා මෙහෙම අදිනවා මගේ ළඟටම ඇවිල්ලා. ඉතින් මමත් මේ කතාරින්නේ නැහැ. මේක මේ බොහොම ආසාවෙන් කන්න තියාගෙන ඉන්නේ. ඊට පස්සේදී තිසුයි තිසු මගේ දෝණි මගේ අයියා කෙනෙක් එක්ක අයියායි එයාගේ නෝන ඒ අක්කයි ඒ මා අපේ කුමරුයි අපේ කට්ටිය ගියේ. කුමරු ඇවිල්ලා කෝටුවක් අරගෙන ඇවිල්ලා අර අයියත් එක්කම ගහලා තමයි එළෙව්වේ. නැත්තම් මේ එරුඟු ටික උදුරගෙන යනවා. ඒ කියන්නේ තියෙන වටිනාම සම්පත තමයි ඒ විදිහට රැකගෙන හිටියේ ඒ වෙලාවෙදී. නැතු නෑ දැන් ඒගොල්ලන්ට හිනහා වෙන කිසි දෙයක් නෙමෙයි. අච්චර මේ මම බයයි පොඩ්ඩක් නම් මේ සත්තුන්ට හරි බයයි මං. අර වඳුරා මෙහෙම මෙහෙම හදිද්දි ඉරුඟු ටික අතේ ඇරියේ නෑ කියලා මං ඒක මෙහෙම කරගෙන කුමරු අනේ කුමරු කියන කෑගහන හිටියා. ඒක තමයි මෙතන තියෙන සුන්දරත්වය. මේ කොච්චර ආසද කියන කතන්දරේ තමයි මේ හරි අපූරුයි. මේ ජීවිතය ගත වෙනවා කියන දේවල් එක්ක මේ කතා බහ තව කොච්චර දුරට කරන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. මේ ආය දවසක කතා කරොත් එනවනේ දබුදුපිය. අනේ නම් ඉඩ තියෙන වෙලාවක නම් එනවා. අනිවාර්යෙන්ම අපි එහෙනම් තව දවසකත් මේ විදිහට කතා කරමු. ඔබතුමිය අනිවාර්යෙන් එනවා අපේ ආදරණීය වැඩසටහනට. අපි ඒක හොඳාකාරම දන්න මේ හෙට අනිද්දා ලබන දෙවනි කොටස බලාපොරොත්තු වෙන්න කියලා අපි වැඩසටහන අවසන් කරගන්න යන්නේ. මේ බොහොම ස්තුතියි මිනියට දහසකුත් වැඩ රාජකාරී තියාගෙන. අනිවාර්යෙන්ම ඔබගේ වැඩ කටයුතු සියල්ලටම සුභ ප්‍රාර්ථනා කරනවා ඔබේ පවුලේ සියලු දෙනාගෙමත්. අවසාන වශයෙන් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට වචනයක් කියමු. ඉතින් කලම්බු ටීවී එක මම පළවෙනි දවස මේ අද හම්බේන. මම හිතනවා ඉතින් මේ මම ප්‍රාර්ථනා කරනවා මේ ඊළඟ දවසේ මම එනකොට මීට වැඩිය ගොඩාක් ඔයාලා බොහොම ඔයාලගේ පැත්තෙන් සරුසාර වෙලා ඉන්න ඕනේ කියලා. ඉතින් දැනුත් ඉතා හොඳයි. ඉතින් ආයිත් දවසක අපි හම්බ වෙමු. මගේ රසිකයින්ට ප්‍රේක්ෂකයින්ට ලංකාවේ ඉන්න සහ අපේ පිටරටවල් වල ඉන්න සියලු දෙනාට මම කතා කරලා කියන්නේ කලම්බු ටීවී බලන්න. ඉතින් අපි ඉන්න ටෙලිනාට්‍ය බලන්න. අපිත් එක්ක හැමදාම ඉන්න. ඉතින් ඔයාලගේ හදවත්වල මම හැමදාමත් ඉන්නවා. අනිවාර්යයෙන්ම ඔබට ජය වේවා. ප්‍රවීණ දක්ෂ නිලිය හැමදාමත් අපිත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ලස්සන හොඳ නිර්මාණ වලින් ඔබතුමිය දකින්න. මේ අපි ඔන්න ඔබට කියන්න ආරංචියක් මේ ළඟදී මොන්න තිසුරි අක්කත් එනවා අපේ වැඩසටහනට. ඒ ගැනත් ඔන්න කිව්වා මේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. ළඟදී වෙනවා ඔන්න අම්මයි දුවයි දෙන්නව ළඟදීම අරන් එන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමියට. සීල් වැඩ කටයුතු සාර්ථක වෙන්න එක ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් අපි නැවත දවසක හමු වෙලා කතා බහ කරමු. හරි රමේෂ් වාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්.
ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමියට. ඉතින් කාල වේලා ඉක්මවා ගිහිල්ලා තිබෙන නිසා සුසන්තා චන්ද්‍රමාලි ප්‍රවීණ රංගන ශිල්පිනියට සමුදෙන්නයි සූදානම් වෙන්න. අපි ආදරණීය ප්‍රේක්ෂක ඔබට ආරාධනා කරනවා හැමදාමත් අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ වගේ ලස්සන සුන්දර ඔබ ආදරය කරන තරුව අපේ මැදිරියට ගේන්න අපි සූදානම්. ඉතින් ආදරණීය තරුවෙන් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. රැඳී සිටින්න නිරන්තරයෙන්ම කළඹු ටෙලිවිෂන් අපිත් එක්ක.